Hi, welcome back to my YouTube channel Travel with Niru. All hemo madaram piliganna Travel with Niru YouTube channel ekke me video ekata. Ithin kaal ekata passe video ekak karanna hituwe oyalata podi denuwat kirimak matak kirimak saha subaranchiyak kiyanna. Api issalama pradhanama karanaya ගැන කියලා ඉන්නම් මම වැඩි වීඩියෝ එක දික් කරගෙන යන්නේ නැහැ. ඉන්සයික්මටික්මට වීඩියෝ කිවර කරන්න තමයි බලාපොරොත්තු වෙ සීත වැඩි නිසා. ඉස්සලා මම ඔයාලට කියන්නම් අපි හැමෝටම ප්‍රශ්නයක් වෙලා තිබුණු එම්බසි එක ගැන. මම හිතනවා මේක සුභාරංචියක් මේ වුණාට ගොඩ දෙනෙක් දන්නවා. මට හිතෙනවා සමහර විට එක්කෙනෙක් හරි දන්නේ නැති කෙනෙක් ඉන්නවා නම් ට්‍රැවල් විත් නිරු හරහා එක දැනගනී කියලා හිතලා තමයි මම ඔයාලට මේ කාරණය ගැන කියන්න හිතුවේ. එම්බසි එක මේ වෙනකොට ආරම්භ වෙලා තියෙනවා බුකරස්ට් වල. දැන් අපි වෙනින් එම්බසි එකක් තියෙනවා බුකරස්ට් වල. නියෝජ්‍ය තානාධිපති නියක් ඉන්නවා මේ වෙනකොට බුකරස්ට් වල. තවම ඉතින් වැඩ නිල වශයෙන් ආරම්භ වෙලා නැහැ. දෙසැම්බර් මාසෙ වෙද්දී වැඩ නිල වශයෙන් ආරම්භ කරන්න බලාපොරොත්තුව තියෙනවා. තාම පටන් ගත්තට ඉතින් රාජ්‍ය අනුමැතිය තවම හරියට ලැබිලා නැහැ. කොහොම වෙනවත් දෙසැම්බර් වෙද්දී අපේ එම්බසියේ වැඩ කටයුතු ආරම්භ කරයි කියන බලාපොරොත්තුවෙන් අපිට ඉන්න පුළුවන්. දැනට අපිට එම්බසියක් තියෙනවා. පළවෙනි කාරණේ. ඊළඟ දෙවෙනි කාරණේ තමයි අපේ නැගෙනහිර යුරෝපා බෞද්ධ මධ්‍යස්ථානය. මම නම් කතෝලික. හැබැයි රුමේනියාවේ ඉන්න අපිට කතෝලිකයට යන්න පල්ලියක් තියෙනවා. ඕනතරම් පල්ලි තියෙනවා. මේ හැබැයි බෞද්ධයි ඉතින් එයාලට යන්න ඉතින් එහෙම තැනක් තිබුණේ නැහැ. මේ වෙනකොට බුකරස්ට් වල පටන් අරන් තිනවා බෞද්ධ මධ්‍යස්ථානය. ඔයාලා බුකරස්ට් අවට ඉන්න කෙනෙක් නම් එහෙම නැත්තම් බුකරස්ට් වලට යනවා නම් ඕනම වෙලාවක ඔයාලට පුළුවන් යන්න බෞද්ධ මධ්‍යස්ථානයට. බෞද්ධ මධ්‍යස්ථානයේ ගිහම මෙතන ස්වාමින් වහන්සේ කෙනෙක් ඉන්නවා වැඩවසනවා. එයාව බැහැ දකින්න පුළුවන්. ගිහිල්ලා කතා බහ කරන්න පුළුවන්. පිරිත් අහන්න පුළුවන්. එතකොට පිරිත් නූල් බැඳ ගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලගේ රුමේනියාවේ ඇතුළේ තියෙන යම් කිසි ප්‍රශ්නයක්, ඒ කියන්නේ එම්බසි හරහා වෙන්න ඕන ප්‍රශ්නයක් ඔයාලට එම්බසිය සම්බන්ධ කරගන්න අමාරුයි නම් ඔයාලට පුළුවන් ඒ ස්වාමින් වහන්සේත් එක්ක ඒ දේ ගැන කතා කරන්න. ඔයාලගේ ප්‍රශ්න ගැන ස්වාමින් වහන්සේ එම්බසියත් එක්ක කන්ටැක්ට් තියෙනවා. යා ඒ කියන්නේ එයාලත් එක්ක කතා බහ කරලා ඔයාලගේ ප්‍රශ්න පුළුවන් විදියට විසඳුමක් ලබා දෙන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් ඔයාලා රුමේනියාවේ කොහේ ඉන්න කෙනෙක් වුණත් බුකරස්ට් වලට යනවා නම් පුළුවන්කමක් තියෙන වෙලාවක යන්න. ගොඩක් අපේ ලංකාවේ පොත් වර්ග තියෙනවා. මොකද බෞද්ධ මධ්‍ය ස්ථානයේම ශ්‍රී ලාංකීය පුස්තකාලයක් ආරම්භ කරලා තියෙනවා. ඉතින් ඔයාලට ගියොත් පොත්පත් කියවන්න පුළුවන් නිවාඩු වෙලාවට. ඒ පැත්තෙත් ගිහිල්ලා එන්න. දෙවෙනි කාරණය. තුන්වෙනි කාරණය ඕන්න ඉතින් අපේ ක්ලුජ්නපෝක ගැන. අපේ ලංකාවේ ඉන්න ලංකාවෙන් රුමේනියාවට ඇවිල්ලා ඉන්න දක්ෂයන් වෙනුවෙන් ගයන. ඉතින් ඔයාලා දන්නවා මේ වෙනකොට රුමේනියාව තුල පටන් අරන් තියෙනවා බෙස්ට් ඔෆ් වොයිස් ඒෂියන් කියන වැඩසටහන. සින්දු කියන්න ගායනා කරන්න හැකියාව තියෙන ශ්‍රී ලාංකිකයන් විතරක් නෙමෙයි ඒෂියන් ඕනම කෙනෙකුට පුළුවන්. ඉතින් මේ ලබන සෙනසුරාදා සහ ඉරිදා, ඒ කියන්නේ අද මම මේ වීඩියෝ එක කරන්නේ 19 වෙනිදා, ඊළඟ සෙනසුරාදා සහ ඉරිදා දවස් දෙක ඇතුළත ක්ලුජ්නපෝක සිටි එකේ තියෙනවා ඕඩිෂන් එක. ඉතින් ඔයාලා මේ වෙනකොටත් තව මම මේ වීඩියෝ කණි ඉක්මනට දානවා හෙට දවස ඇතුළත. එතකොට ඔයාලා මේ වෙනකොටත් රෙජිස්ටර් වෙලා නැත්නම් ඔයාලට මේ වීඩියෝ එක බලුවට පස්සේ නම් ඔයාලට පුළුවන් මම කන්ටැක්ට් නම්බර්ස් දෙන්න. එයාලව කතා කරගෙන කන්ටැක්ට් කරගෙන රෙජිස්ටර් වෙලා තැන අහගන්න පුළුවන්. තැන අහගෙන සම්බන්ධ වෙන්න පුළුවන් ක්ලුජ්නපෝකවට ඉන්න ඕනම කෙනෙකුට සම්බන්ධ වෙන්න පුළුවන් ලබන සෙනසුරාදා සහ ඉරිදා දවස් දෙක තුල ලයිව් ඕඩිෂන් පැවැත්වෙනවා. ඉතින් ලොකු මුදල් ජයග්‍රහණ තියෙනවා. ත්‍යාග ලොකු ත්‍යාග තුනක් තියෙනවා. එයාලා දාලා මම ඒ ගැන විස්තර ඔක්කොම ඔයාලට වීඩියෝ එකේ දෙන්නම්, ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඉතින් බලලා ඔයාලට ගායන හැකියාව තියෙනවා නම්, සින්දු කියන්න ආසයි ඉන්නවා නම්, වැඩ කරලා චුට්ටක් ඉතින් මහන්සිය තියෙන කෙනෙක් ඔය වගේ බාහිර දේවල්ට අපේ ලාංකිකයෝ හරි ආසයිනේ. ඉතින් සම්බන්ධ වෙන සම්බන්ධ වෙලා කවුද දන්නේ කනාවට හරි හරි ගියොත් එහෙම නේද? රුමේනියාවේ ගායකයෙක් වෙන්න පුළුවන් වුණොත් එහෙම. ඒ නිසා ඉතින් අත්හරින්න එපා ඔයාලගේ මේ අවස්ථාව. ඔයාල වෙනුවෙන් කරන්නේ මේක. එහෙනම් එදාට සම්බන්ධ වෙන්න ඔය ටික තමයි මට ඔයාලට කියන්න ඕන වුණේ. තවත් මේ වගේ අලුත් විස්තර, අලුත් දේවල්, අලුත් කාරණා දැනගන්න ඕන නම් ට්‍රැවල් විත් නිරු අනිවාර්යයෙන්ම සබ්ස්ක්‍රයිබ් කරන්න. ට්‍රැවල් විත් නිරු Facebook page එක, රුමේනියාවට කැමති ලංකාවේ අපි Facebook group එක, ඔය දේවල් හරහා එකතු වෙලා ඉන්න. අලුත් අලුත් දේවල් මට දැමින ලැබෙන විගස මම දෙනවා. වීඩියෝ එකක් කරන්න බැරුව ගැට වීඩියෝ එකක් කරන්න බැරුව ගියේ කාලයක් ටිකක් පැත්ත කරලා හිටියේ. මොකද මගේ තාත්තගේ අවසන් කටයුතු තිබුණා. ඒ වට ගිහිල්ලා ඇවිල්ලා තමයි මේ ආපහු වැඩ කටයුතු පටන් අරන් තියෙන්නේ.
ඒකයි වීඩියෝ එකක් දෙන්න බැරුව ගියාට සමා වෙන්න අදට නතර වෙනවා. එහෙනම් පරිස්සමෙන් ඉන්න ජේසු පිහිටයි හැමෝටම.